ඉතින් කොහොමද ඔන්න ඉතින් කලින් වීඩියෝ එකේ පොරොන්දු වෙච්ච විදිහටම ටිකක් වැදගත් වීඩියෝස් ටිකක් කරන්න සූදානමින් ඉන්නේ මම ඉතින් මම හිතුවා පළවෙනි වීඩියෝ එක හැටියට මගේ වතුර බෝතලේ ගැන කතා කරොත් හොඳයි කියලා මොකද මම දන්න ගොඩක් දෙනෙක් ඉන්නවා ඉස්සර මං වගේ තවමත් වතුර බොන්නේ ටිකක් හොරයි ඉතින් මගේ ලයිෆ් එක්ස්පීරියන්ස් එකත් එක්ක මං හිතුවා මේ ගැන පොඩ්ඩක් කතා කරොත් ඔයගොල්ලන්ට වැදගත් වෙයි කියලා. ඉස්සර දවස් තිබුණා සමහර දවස් මම දවසක් මේ ඉන්නව වතුර බොන්නේ මට තිබහ එන්නෙත් නැහැ මට උමනාවක් එන්නෙත් නැහැ මට නිකන් වැඩ වැඩි නිසා කාලයක් නැහැ එහෙම කියලා මම ඉතින් මග අරපු ගොඩාක් දවස් තිබුණා වතුර බොන්නේ නැති. එතකොට මම මතක අම්මා කියනවා ඔයා වතුර බොන්නේ නැතුව ඉන්න බලන්න පස්සෙට ඔයාට මොකද වෙන්නේ කියලා. ඉතින් ඒත් ඉතින් මම වැඩිය ගණන් ගත්තේ නැහැ. කොහොම හරි ඉතින් කාලේ ඔහම යුණා. ඒත් ඔළුවේ තියෙනම වතුර බොන්න ඕනේ කියන එක නම් මට ඒක පෙවෙන්නේ. කොහොම කාලේ ගත වුණා ඊට පස්සේ මම ප්‍රෙග්නන්ට් වුණා. දැන් ප්‍රෙග්නන්ට් වුණාම කියනවනේ වතුර අනිවාර්යයෙන්ම බොන්න මොකද දැන් එතකොට මං ගැන විතරක් නෙවෙයි මං හිතන්නේ මගේ බඩේ ඉන්න බබා ගැන හිතනවා. නේ ඒ නිසා මම දැන් කලින් වතුර බිව්වේ නැති තරමනේ. ඔන්න දැන් ඊට වඩා දැන් වතුර ඊට වඩා පොඩි බෝතලයක් තිබුණේ. ඔකට පුරෝ වතුර බිව්වා. ඒක ප්‍රධානම හේතුනේ මගේ බබා නිසා. ඒත් එක්කම දැන් මගේ ප්‍රෙග්නන්සි එකේ මුල් කාලවලදී මම හරියට කොන්ස්ටිපේට් වුණා. ඒක නම් මට සාමාන්‍යයෙන් මම පුංචි කාලේ ඉඳන්ම තිබ්බ දෙයක්. සමහරක් ආහාර ගත්තාම බඩ වේදනා ඉතින් ඒ වගේ ප්‍රශ්න. ඉතින් කියනවනේ කොන්ස්ටිපේට් වුණාම හොඳට පළතුරු කන්න හොඳට කොළ කන්න වතුර බොන්න කියලා මම හිතන්නේ නම්බර් 1 දේ තමයි වතුර. ඉතින් දැන් ප්‍රෙග්නන්සි එක මුල් කාලෙදි මම ගොඩාක් කොන්ස්ටිපේට් වුණා. ඉතින් මම දැන් වතුර බොනවා කාලයත් එක්ක ඒක ඇත්තටම මට හිතුණා මේ මගේ ඇඟටත් නිකන් හරි අර අපි කියන්නේ හිතට වතුර බිව්වම අර ඇඟේ තියෙන ඔක්කොම විෂ අරවා මේ ඔක්කොම හිතට ෆ්ලෂ් වෙලා යනවා කියලා ඒක මට තේරුණා. සහ කොන්ස්ටිපේෂන් එකෙන්වත් මට නිදෙන්න පුළුවන් වුණා. ඊට පස්සේ මම හිතුවා මේක හොඳ දෙයක් තමයි. මේක මේ කට්ටිය කියන්නේ නිකන් විහිළුවට නෙවෙයි කියනවාලේ කියන දෙයක් නෙවෙයි වතුර අනිවාර්යෙන් අවශ්‍යයි. ඉතින් මම දැන් අපි හැමෝම මොන හරි දෙයක් ගැන දැනගන්න ඕන නම් හොයන්න ඕන නම් තක්කාලේ යන ඉන්ටර්නෙට් එකනේ අන්තර්ජාලයට. ඉතින් මමත් හැම දෙයක් ගැනම වගේ අන්තර්ජාලයෙන් බලනවා. මම දන්නවා අන්තර්ජාලයේ තියෙන හැම දෙයක්ම ඇත්තක් නෙවෙයි බොරුත් නෙවෙයි. ඉතින් ඒවා අපි තෝරලා බේරලා අපේ නිවන පාවිච්චි කරලා අපි මේ දේවල් අපේ ඔළුවට දාගන්න ඕනේ. ඉතින් මම මේ දත් කීපයක් හොයාගත්තා අන්තර්ජාලයෙන් වතුර කොච්චරක් ඉම්පෝර්ටන්ට්ද කියලා අපේ ශරීරයට. බැඩුණු මනුස්සෙක්ගේ ශරීරයක 60%ක් වතුර අඩංගුයි. දැන් මොළය සහ හෘද වස්තු ගත්තොත් 73%ක් වතුර අඩංගුයි. එතකොට පෙනහළු වල 83%ක් වතුර අඩංගුයි. එතකොට හම අපි ගොඩාක්ම සැලකිලිමත් වන්නේ විශේෂයෙන්ම ගැහෙන ළමයි ගොඩාක්ම සැලකිලිමත් වන්නේ හම ගැනනේ. දැන් මගෙන් උත් අහන ලොකුම ප්‍රශ්නයක් තමයි නිහරක්කි කොහොමද ඔය හැම ඔය විදිහට මේ පැහැපත් කරගත්තේ කොහොමද ලස්සනට තියාගන්නේ. ඉතින් ඒක වෙනම සබ්ජෙක්ට් එකක්. ඒ ගැන මම වෙන වීඩියෝ එකක් පස්සේ දවසක කරන්න. නමුත් මතක තියාගන්න අපේ හැම ලස්සනට ඒ හැම තෙතමනිය තියාගන්න අවශ්‍යම ඒකත් නම්බර් 1 දේ තමයි වතුර. ඉතින් අපේ හැම 64%ක් වතුර අඩංගුයි. එතකොට අපේ මාංශ පේශී සහ වකුගඩු මසල්ස් ඇන් කිඩ්නීස් වල 79%ක් වතුර අඩංගුයි. දැන් මේ තත්ත්වයේ හැට මෙහෙට වෙන්න පුළුවන් මමත් මේ රිසර්ච් කරලා හොයාගත්ත දේවල් තමයි. නමුත් ඕවරෝල් ගත්තොත් අපේ ශරීරයේ වතුර කියන දේ තාමත් වැදගත් හැම අවයවයකටම. මොකද ඒ බොඩි ටෙම්පරචර් එක එහෙම නැත්නම් ශරීර උෂ්ණත්වය පාලනය කරන්නේ අපි අපේ ඇඟේ තියෙන වතුර. ඉතින් දැන් මේ දේවලුත් එක්ක දැන් මගේ
මගේ ජීවිතයම දැන් වතුර බිව්වේ නෑ ඊට පස්සේ වතුර බොන්න පටන් ගත්තා කොහොම කාලයක් යනකොට ඉතින් මට හිතුණා දැන් මොකක් හරි දෙයක් අපි කරන්න යනවා නම් අපි අපි අපිට මොටිවේෂන් එකක් තියෙනවා නම් අපි කොහොම හරි එක කොහොම හරි කරනවා කියලා දැන් මට ඕන වුණා මේ දවසට ඇට්ලීස්ට් ලීටර් දෙකක් තුනක් අතර වතුර මගේ ශරීරයට කොහොම හරි දාගන්න ඉතින් මම කරපු වැඩේ ආයි ගත්තා ෆෝන් එක ගියා අන්තර්ජාලයට මං හිතුවා මං වතුර බෝතලයක් ගන්නවා කියලා දැන් මේ වතුර බෝතලේ ලීටර් 2.2ක් තියෙනවා 2.2 ලීටර්ස් වතුර බෝතලයක් මේ ඉතින් මේකේ මාව මොටිවේට් කරන්නේ මෙන්න මේ කියනවනේ දාලා තිනෝ වෙලාවල් දැන් උදේ 8 වෙනකොට මෙච්චර ඊට පස්සේ 10 වෙනකොට මෙච්චර කොහොම කොහොම හරි රාත්‍රි 8 වෙනකොට මේක කොහොම හරි ඉවර කරනවා මම මොකද ගොඩාක් රෑ වෙනකන් වතුර බොන්නේ නැහැ හේතුව ඊට පස්සේ නිදාගත්තට පස්සේ සැරෙන් සැරේ බාත්รูම් එකට යන්න ඕන නිසා ඒකවල නිින්ද කැඩෙනවනේ නිින්දත් ඉතාමත් වැදගත් ඉතින් දැන් මං හිතන්නේ දැන් මෙහෙම කඩ වෙලාවල් දීලා තියෙන්නේ දැන් වතුර බොනවා කියලා අපි එක පාට ගොඩාක් වතුර බිව්වොත් ඒක අනිත් පැත්තට ෆ්ලෂ් වෙලා යනවා ඒක ඇබ්සෝබ් කරන්නේ නැහැ ශරීරයට ඉතින් අපි ඒකත් අර ටික තමයි ශරීරය දාගන්න ඕනේ එතකොට තමයි මේ අපේ තියෙන මේ අවයව හැම එකටම සමබරව ඒක ඇබ්සෝබ් කරගන්නේ ඉතින් ඒක ඉතාමත් වැදගත් වතුර බොනවා කියලා ඩගඩගඩග කියලා බීගෙන යන්න එපා ඉතින් මම මට මේ වතුර බෝතලේ නිකන් දැන් උදේ වෙනවා රයිට් මට අමතක වෙන්නෙත් නෑ මම දන්නවා මම දැන් මේ වෙලාවේ වතුර බොන්න ඕනේ එහෙම කියලා ඉතින් ගොඩක් මොටිවේට් කරන මේ වතුර බෝතලේ මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාන්න මම කොහෙන්ද මේ වතුර බෝතලේ ගත්තේ කියලා ඉතින් මම හිතනවා ඕවරොත් මේ වතුර බෝතලෙම වෙන්න ඕනේ මොකක් හරි ඒක හරි දෙකක හරි තුනක හරි බෝතලයක් තියෙනවා නම් නිකන් ඒකේ මාක් කරගන්න වෙලාවල් එතකොට මම දන්නවා රයිට් මම මේ වෙනකොට මෙච්චර වතුර බොන්න ඕනේ හිමු කියලා. ඉතින් දැන් බලන්න 12 පහ වෙලා තියෙන ඉතින් මම මෙච්චර බීලා තියෙනවා මේ වෙනකොට. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ යම් කිසි දෙයක් ඔයගොල්ලන්ගේ ජීවිතයට ගන්න ඇති කියලා. ඉතින් වතුර කියන දේ ඉතාමත් අවශ්‍යයි මොකද මම හැමතිස්සෙම හිතන දේ තමයි මේ අපේ ශරීරයේ තියෙනවනේ සමහරක් වෙලාවට ශරීරයේ එන්ජින් එකක් වගේ දැන් අපි වාහනයක එන්ජින් එකක් ගත්තත් වතුර ඕනේ නැත්නම් මේක වතුර තෙල් ඕනේ නේ ඒක නැත්නම් දුවන්නේ නැහැ ඒ වගේ තමයි අපිට මේ අවශ්‍ය වතුර නැත්නම් කාලයත් එක්ක මොකද අපි කවුරුත් පිටිපස්සට නෙමෙයි යන්නේ අපි කවුරුත් තරුණ වෙන්නේ අපි දවසින් දවස වයසට යනවා ඉතින් එතකොට අපි දැන් වතුරෙන් විතරක් නෙමෙයි අපේ ශරීරයට ඇතුල් වෙන අපි කන කෑමෙන් වුණත් කෑම වලින් වුණත් අපි වතුර ශරීරයට දාගන්න එතකොට වතුර විතරක් නෙමෙයි ජූස් එකක් බිව්වත් ග්‍රීන් ටී බිව්වත් එකත් දියරනේ එතකොට ඒකෙමුත් වතුර අපේ ශරීරයට එකතු වෙනවා ඉතින් දැන් වෙලාවකට එන්ජින් එකක් වගේ සමහරක් වෙලාවකට මට හිතෙනවා මගේ ශරීරය පැලයක් වගේ කියන්නේ පැලවලටත් වතුර අවශ්‍යයි නියමිත වතුර ප්‍රමාණයක් තියෙනවා නැත්නම් ඒ පැලේ මැරිලා යනවා ඉතින් ඒ වගේ තමයි දැන් වතුර බීවෙ නැත්නම් හැම රළු වෙන්න පුළුවන් කොණ්ඩෙ හැලෙන්න පුළුවන් මූණේ හැම රැලි වෙන්න පුළුවන් ඉතින් ගොඩාක් දේවල් වෙන්න පුළුවන් ඉතින් ඒ දේවල් අනිවාර්යෙන්ම වයසට යන්න වෙනවා නමුත් ඒව ටිකක් පරක්කු කරගන්න පුළුවන් අපි මේ වටිනා කියන දේ අපේ ශරීරයට එකතු කරගත්ත. ඒක තමයි වතුර. වතුර හොඳට බොන්න ලස්සන ටින්. එහෙමනම් ඊළඟ වීඩියෝ එකේ මේ වගේ වැදගත් දෙයක් ගැන කතා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් අමතක කරන්න එපා subscribe කරන්න මගේ channel එක Nehara Peeris. එතකොට මාව follow කරන්නේ නැත්නම් Instagram එකේ follow කරන්න I am Nehara. එතකොට Facebook page එක like කරන්න Nehara Peeris Facebook page එක. ඩිස්ක්‍රිප්ෂන් එකේ මේක ගත්ත ලින්ක් එක දාලා තියෙනවා කැමති නම් බලන්න පුළුවන් ඒත් එක්කම මගේ ඊමේල් ඇඩ්‍රස් එක සඳහන් කරලා තියෙනවා neharapeerislive@gmail.com ඒකට ඔයගොල්ලන්ට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මගෙන් පිළිතුරක් ලබා ගන්න කැමති මට ඊමේල් එකක් එවන්න එතකොට මම ලස්සන වීඩියෝ එකක් දාලා
විස්තර ෂෙයා කරන්න. එහෙනම් ඉතින් අදට බයි බයි.